ආයුබෝවන් ඔයගොල්ලෝ හැමෝටම widesailornaliya YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ masala chicken එකක් හදන්න කොහොමද කියලා. බලමු. ඔයගොල්ලන්ට මේකට පාවිච්චි කරන්න පුළුවන් බුරියානි masala powder එක. මිරිස් කුඩු 3/5 කහකුඩු ඒ කිසි දෙයක් මේකට ඕන වෙන්නේ නැහැ. තනිකරම මේක masala powder එකෙන් විතරයි අපි හදන්නේ. ඔයගලන්ට පරාට පාන් තෝරන දෙයක් එක්ක මේක කන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් අනිත් අය හදන නෙමෙයි. ලේසිම විදියකට තමයි ඔයගොල්ලන්ට හදන හැටි කියලා දෙන්නේ. ට්‍රයි කරලා බලන්න. උදේට වැගිරලා වැඩට යන කට්ටියට මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මොකද ඔයගොල්ලන්ට ඕන ඉක්මනට කෑමක් හදා ගන්නනේ. මම මේ කියලා දෙන ක්‍රමයට ඉතාමත් ඉක්මනට හදා ගන්න පුළුවන්. මේ චිකන් එක ඔයගලන්ට ඕන ප්‍රමාණයට කපා ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් මං කපන විදිහට තමයි මං කපන්නේ. මම මේක සම්පූර්ණව කුකුලෙක්ගෙන් හදන්න යන්නේ. ඔයගලන්ට පුළුවන් ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට ඒක වෙනස් කරගන්න. දැන් චිකන් එක කපලා ඉවරයි. ඔයගලෝ මේකට තක්කාලි, ලූණු, ඉඟුරු සුදු ලුණු මිරිස් අවශ්‍ය නම් විතරක් පුළුවන්. අනිත්තර තමයි ප්‍රධාන වශයෙන්ම මේකට බ්ලෙන්ඩර් එකක් ඕන කරනවා. අද මම මේක ඔයගොල්ලන්ට ලේසිම ක්‍රමයකට කියලා දෙන්න යන්නේ. අනිත් මස්සල වගේ ඉඟුරු කෑලි, ලුණු කෑලි මේකේ හදලි ඉවර නම් පස්සේ පේන්නේ මේක සම්පූර්ණයෙන්ම ලුණු ගඩියක් පාවිච්චි කරනවා. මොකද පොඩ්ඩක් කරී එක තියෙන්න ඕන අපිට රොටි කන ඕන. ඒ නිසා මේක තියෙන වතුර වලින් තමයි මේ පේස්ට් එක හැදෙන්නේ. ඒක නිසා පොඩ්ඩක් ලුණු වැඩිපුර ගත්තට ප්‍රශ්නයක් නැහැ. මේ ලුණු වල ගොඩක් වතුර තියෙන නිසා මේක ප්‍රයෝජනවත් වෙනවා. මේකට විනාකිරි ස්වල්පයක් සහ සෝයා සෝස් ස්වල්පයක් දමනවා. මොකද මස් එකේ තියෙන ටේස්ට් එක පොඩ්ඩක් වැඩි කරන්න. හොඳ පේස්ට් එකක් තමයි වතුර එකක් වගේ මේ තියෙන්නේ. මේකෙන් තමයි මම මේ කරිය හදන්නේ. මේ තියෙන්නේ ඊළඟට මසාලා පවුඩර් හැඳි දෙකක් විතර දාගන්නවා. දැන් ඔයගොල්ලන්ට කරියකට ඕන ප්‍රමාණයට මේක වෙනස් කරගන්න පුළුවන්. මං හිතනවා මට හැඳි දෙකක් ඇති වෙයි කියලා. ලුණුත් හැඳක් විතර. ඕගොල්ලන්ට ඕන ප්‍රමාණයට දාගන්න පුළුවන් පස්සේ. කම්මිරිස්
හැන් දක්විතර දැන් අපි මේ පේස්ට් එක දානවා ටිකක් දාලා හොඳින් කලවම් කරගන්නවා ඔගලන්ට පේන මේ මස් එකේ මොනවත් නැහැ ලුණු කෑලි සුදු ලුණු කෑලි right මෙන්න මේ භාජනය තමයි මං චිකන් එකට පාවිච්චි කරන්නේ මොකද චිකන් එක දැම්මාම පොඩ්ඩක් එක පැතිරලා තියෙන්න පුළුවන් හට්ටියක් වෙන්න ඕනේ පුංචි හට්ටියක් වුණොත් ඕගලන්ට හරියට මේ වැඩේ කරගන්න බැරි වෙනවා මිරිස් කඩලා දාලා ඊට පස්සේ බෙන්ඩර් කරලා තියන්නේ මොකද මස් එක ටිකක් හැදෙනකොට තමයි මම මේ මිරිස් එක දාන්නේ නැත්තම් සෑර වැඩි නිසා ඕගොල්ලන්ට ලිප ගාව ඉන්නත් අමාරුයි භාජනේ රත් වෙලා තියෙන්නේ තෙල් හැඳි දෙකක් දාලා මස් ටිකත් මම ඒකම දාලා වහලා තියෙනවා දැන් මස් එක දාලා විනාඩි දෙකක් වගේ වෙන්නේ පොඩි දුමක් එනවා දැන් මේකට මිරිස් ටිකක් දාගන්නවා අපි ටිකක් හරි එක හැදෙනකොට දාන්න නැත්තම් පැදිද්දී අමාරු වෙයි මම මේකට තව වතුර කෝප්පයක් දාගන්නවා. ඔයගොල්ලෝ මේක විනාඩි 5න් 5ට වගේ පොඩ්ඩක් කලවම් කරන්න. මේක කොලෙස්ටරෝල් තියෙන කට්ටියට ගොඩක් හොඳයි. තෙල් දැම්මේ බොහොම පොඩි ප්‍රමාණයක්. සාමාන්‍ය කරියකට දානවටත් වඩා අඩු ප්‍රමාණයක් දැම්මේ. අනිත් එක මේක මිරිස් කුඩු නැති නිසා ගැස්ට්‍රයිටිස් තියෙන කට්ටියට මේක හොඳයි. දැන් බලන්න මේක හොඳම පාටක් එක්ක තියෙනවා. උපරිම පැය භාගයක් වගේ යනකොට ඕගොල්ලන්ට මේ කරිය පන්න පුළුවන්. ඉතින් widesailornaliya YouTube channel එක subscribe කරන්න, යාළුවන්ට බලන්න share කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. මේ වගේ ඔයගොල්ලන්ට ලේසි කෑම ඉස්සරහටත් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න. හොඳම රහක්. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේකට වතුර ටිකක් දාගන්න පුළුවන්. මොකද ඔගොල්ලෝ ගින්දර වැඩිපුර තිබ්බොත් එහෙම මේක අලියල්ලන්න බලાવી ඒක නිසා නිතරම අඩු ගින්දරේ තියන්න බලන්න හොඳට මේක රොටි වලට අවශ්‍ය විදියට ග්‍රේවි එක තික් වෙලා තියෙනවා ඒක අවශ්‍ය වෙන්නේ මෙහෙම තමයි මේක අර අල කරි වගේ වැක්කිරලා යන හොදි එකක් නෙමෙයි දැන් අපි මේක හදලා ඉවරයි ඉතින් මං කලින් කිව්වාගේ මේක ඉතාම ඉක්මනට හදාගන්න පුළුවන් කෑමක් ප්‍රොඩක්ම ස්ටේක වලට යන කෙනෙක් නම් ඔයා ඔයාට මේක හවස මස් ටික කපලා මේ සීසන් එක හදලා කලවම් කරලා තියලා තිබ්බනම් ඉබේට ෆ්‍රිජ් එකෙන් අරගෙන එහෙමම ඔයාට ලිපේ තියලා මේක හදාගන්න පුළුවන් අද ඔයාට යන වෙලාව අඩුයි ඔයාට ඒක හැදෙන්න තියලා ඊට අමතරව මොනවා හරි එළවලුවක් වෙන එකක් හදාගන්නත් වෙලාව තියෙනවා මේක ලිපේ තියලා ගින්දර ගොඩක් අඩු කරලා තිබ්බන් පස්සේ මේකයි බලන්න ඕනේ ඔයා ගින්දර ගොඩක් අඩු කරනවා නම් ඔයාට මේක විනාඩි 30කට වඩා වෙලාවක් යාවි සාමාන්‍ය ගින්දරේ ඔයාට මේක බලාගෙන නිතරම පොඩ්ඩක් ඉන්න පුළුවන් නම් විනාඩි 30ක් ඇතුළත ඔයාට මේක හදාගන්න පුළුවන් චිකන් කරි එක තරම් මේක අමාරු නෑ මේක ඉක්මනට හදාගන්න පුළුවන් සාමාන්‍ය චිකන් කරි එකක් කනකොට වුණත් ඕගොල්ලන්ට එක එක කෑලි හැපෙනවනේ ලුණු එතකොට ඉඳුරු සුදු ලුණු මරාය මේවා කන්න අකමැතියිනේ මේකෙදි
ඒගොල්ලු අකමැති වුණත් මේ දේවල් ඒගොල්ලු කනවා ඒගොල්ලු දන්නේත් නැහැ. ඉතින් නැවක ඉඳන් ලංකාවේ කෙෆ් කෙනෙක් කරන පළවෙනි YouTube channel එක මේ. මගේ videos හොඳයි නම් යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. Video එකට comment එකක් දාන්න, like එකක් දාන්න. එහෙනම් තවත් video එකකින් අපි හමු වෙමු. Whisked garnish. Jai Hind.